ඍජුව කඩක් අපල් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැඩි තීරණයකට අද හිට එන කියන එකද? නෑ, තෝෂිම ජනාධිපතිතුමා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකුද, එතුමා මේ ශාස්ත්‍රීය මුදින්ම දන්න කෙනෙක් විදිහට, එතුමා දන්නා මේ රටේ අධ්‍යාපනය කියන්නේ මේ රටේ දරුපරපුර කියන්නේ මේ රටේ අනාගතය. මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා කියන්නේ මේ රටේ අනාගතය විනාශ කරනවා. ඒ නිසා හැම කෙනාම සාධාරණව හිතලා විශේෂයෙන්ම පෞද්ගලික න්‍යාය පත්‍ර වලට යන්නේ නැතුව දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවීමට වග බලා ගන්න ඕනේ. සාමාන්‍ය පෙළ දැන් දෙසැම්බර් තියෙන්නේ ඕන එක දැන් මේ තියාගන්නත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම හැම ගොඩක් ක්ෂේත්‍රවල ගැටලු තියෙනවා. ඉතින් ඒකට ජාතික ප්‍රතිපත්තියක් එක්ක යා යුතු කියන එක තමයි එතුමා විශ්වාස කරන්නේ තීරු තීරණ අරගෙන. දැන් ඊයේ පොතක් නිකුත් වුණා 9 ඇතුලේ තියෙන දේවල් 9 කියලා විමල් විරෝෂ මහත්තයා. එතුමා හැවලීම එකේ පවසලා තියෙන මේ විදේශ කුමන්ත්‍රණයක් ඇමරිකානු කුමන්ත්‍රණයක් තමයි මේ වෙනස් කරේ, මේ පාලනය වෙනස් කරේ කියලා වෙලා. ඔබතුමා ඒක පිළිගන්නවද? මොන ඉතින් මේ හැමදාම ওই දේවල් කියලා කුමන්ත්‍රණ අර බිල්ලුමවලා බොහෝ දේවල් කියලා දැන් ඒවා ජනතාව පිළිගන්න තැනට නැහැ. ජනතාව ඒවා දැන් හොඳට තීරුම් අරගෙන තියෙන්නේ මේ අනුභගාරී විදේශික කියන්නේ අපි මේ අපි වැටුඩ වලින් ගොඩ ගන්නත් IMF එකේ තමයි මේ විදේශ සංවිධානයක් තමයි අපි උදව් කරේ. ඒව නැත්තම් කොහෙටද යන්නේ? ඒ නිසා හැමෝම වගේ කියන්න ඕනේ මේ වෙච්ච දේවල් වලට පක්ෂ සියලුම පක්ෂ සහ නායකයෝ ඔය කෑ ගහන අය ඔක්කොම. මොකද කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ. ඔබතුමාට මතක ඇති පහුගිය කාලේ ටැප් දෙන්න හදනකොට ටැප් මේ කොරෝනා කාලේ ටැප්ස් දීලා තිබුණා නම් අද ගෙදර ඉඳලා එදා ඉගෙන ගන්න තිබ්බ. ඒවා දෙද්දි කොච්චර කකුලෙන් ඇද්දද? එකක්වත් කරන්න දෙනවද සාධනීය හොඳ දේවල්? ආ දැන් දැනුත් මේ ජනාධිපතිවා ගන්න ඍජු තීන්දුව తీන ටිකට සහයෝගය දීලා ඒවා හැමදාටම හැමෝම එකඟ වෙන්න පුළුවන් වලට එකඟ වෙනවා නම් මේ 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 රට මෙච්චර මේ බංකොලොත් වෙන්නේ නැහැ. මේ හැමදාම යමක් කරන්න ගියාම කකුලෙන් අදින එක තමයි ওই සමහර මේ දේශපාලඥයන්ගේ න්‍යාය පත්‍රය. ඉතින් ඒකට මම හිතන්නේ දැන් ජනතාව ඉඩ දෙයි කියලා.